හෙලෝ එවරිවන්, අද දවසේ පාඩමිනුත් මං වාට කියලා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ ing යොදාගත යුතුම වාක්‍ය රටා 10ක්. වෙනත් වචන වලින් කියනවා නම් ing නැතුව මේ වාක්‍ය රටා 10 කියන්නම බෑ. එහෙමනම් සුපුරුදු විදිහටම පාඩමේ මුල ඉඳන් අවසානයේ දක්වා රැඳී ඉන්න ඔයාට මේ සියල්ලම ඉගෙන ගන්න හැකියාව තියෙනවා. මුල්ම වාක්‍ය රටාව තමයි can't help. මේ දේවල් අපි මීට කලින් උගන්වලා තියෙනවා. ඒවා මතක තියන අයට මේක එක්තරා අන්දමක රිවිෂන් ලෙසන් එකක් වෙනවා. කිසිසේත්ම මේක මීට කලින් ඉගෙනගෙන නැත්නම් එයාට අලුත්ම අලුත් පාඩමක් බවට පත් වෙනවා. I can't help. Can't help භාවිත කරන්නේ උදව් කරන්න බෑ කියන අර්ථය සඳහා නෙවෙයි මෙවැනි අවස්ථාවක. ඒක තීරණය වෙන්නේ ඊට පස්සේ ඉදිරියට තියෙන ක්‍රියාපදයේ ing ඇතුළත් ක්‍රියාපදයක් සි භාවිත කරලා තියෙනවනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන්න යන්නා වූ වාක්‍ය රටාවයි එයින් කියවෙන්නේ. I can't help, මට උදව් කරන්න බෑ. නමුත් I can't help teaching English කියලා කිව්වොත් මට ඉංග්‍රීසි ඉගෙනවීම නොකර ඉන්න බෑ. We can't help playing. We can't help playing. අපිට සෙල්ලම් නොකර ඉන්න බෑ. දැන් බලන්න පොඩි දරුවන්ට එක තැනක ඉන්න පුළුවන්ද? එක විදිහකට බෑ. ඒගොල්ලන්ට සෙල්ලම් නොකර ඉන්න බෑ. Little ones can't help playing. Little ones can't help playing. Running, shouting. She can't help singing songs. එයාට සින්දු නොකිය ඉන්න බෑ. You can't help learning English. That's why even now you are watching this video. ඔයාට ඉංග්‍රීසි ඉගෙනීම නොකර ඉන්න බෑ. ඉතින් මෙන්න මේ කියන වාක්‍ය රටාවම අතීත කාලේනුත් අපිට බහුලවම භාවිත කරන්න සිද්ධ වෙනවා. I couldn't help. එතකොට ඔයා පාවිච්චි කරන්න ඕනේ can't help වෙනුවට couldn't help. I couldn't help going there. මට එහෙ නොයා ඉන්න බැරි වුණා. මට එහෙ නොයා ඉන්න බැරි වුණා. I couldn't help going there. We couldn't help talking to her. අපිට එයාට කතා නොකර ඉන්න බැරි වුණා. She couldn't help doing that. ඇයට ඒක නොකර ඉන්න බැරි වුණා. They couldn't help going to the party. ඒගොල්ලන්ට පාටියට නොයා ඉන්න බැරි වුණා. ඉතින් හැමදාමත් කියනවා වගේ ඔයාට මේ වෙනකොට තියෙන දැනුමත් එක්ක මිශ්‍ර කරගෙනයි භාවිතා කළ යුත්තේ. ඔන ඊළඟ වාක්‍ය රටාව තමයි මෙන්න මේ කියන්නේ. I love eating ice cream. Love කියනවා ආසයි, ආදරේ. I love eating ice cream. මම අයිස් ක්‍රීම් කන්න ආසයි. දැන් මෙවැනි ක්‍රියාපදයක් එක්ක ඔප්ෂන්ස් දෙකක් තියෙනවා හැම වෙලාවකම. ඔයාට eatin කියලා gerund එක භාවිත කරන්නත් පුළුවන්, to eat කියලා infinitive form එක භාවිත කරන්නත් පුළුවන්. I love eating ice cream කිව්වත් නිවැරදි, I love to eat ice cream කියලා කිව්වත් නිවැරදි. නමුත් ඉංග්‍රීසි භාෂාවේ වර්තමානයේ වන විට යම් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ing ඇතුළත් භාවිතය බහුලව යොදා ගන්නවා. නමුත් මේ දෙකම ව්‍යාකරණානුකූලව නිවැරදි කියලා ඔයා දැනගන්න ඕනේ. She loved watching movies. Instead of watching you can use to watch. She loved to watch movies. She loved watching movies. ඇය චිත්‍රපටි නරඹන්න ආස කළා. එහෙමනම් මේක තියෙනවා අතීත කාලේනොත් අපිට කියන්න පුළුවන්. She loved watching movies. ඇය චිත්‍රපටි නරඹන්න ආස කළා. She loved to watch movies. Instead of watching you can use to watch. She loved to watch movies. We love speaking English. We love speaking in English. අපි ආසයි ඉංග්‍රීසියෙන් කතා කරන්න. Do you love eating ice cream? ඔයා ice cream කන්න ආසයිද? Do you love to eat ice cream? Gives the same idea. Doesn't she like going on trips? එයා trip යන්න කැමති නැද්ද? Doesn't she like going on trips? ඒ වගේම අවස්ථාවක් තමයි මේ like. එහෙම නැත්නම් liked හෝ likes කියලා කියන්නේ. කැමති කියන අර්ථය ලබා ගැනීම සඳහා යොදා ගන්නා වූ like කියන පදයෙන් අනතුරුවත් ඔයාට ඔප්ෂන් දෙකක්ම තියෙනවා. එකක් gerund එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් infinitive verb එකක් භාවිත කරන්න පුළුවන්. He likes working hard. He likes working hard. ඔහු කැමති මහන්සි වෙලා වැඩ කරන්නේ. So instead of working you can say to work. He likes to work hard. It likes eating fish. ඌ මාළු කන්න ආසයි. They liked playing with us. ඔවුන් කැමති වුණා අපිත් එක්ක සෙල්ලම් කරන්න.
Don't you like learning English? ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති නැද්ද? Do you like working hard? ඔයා මහන්සි වෙලා වැඩ කරන්න කැමතිද? එහෙනම් මතකනේ like කියන ක්‍රියාපදයේ සමගත් options දෙකක් ඔයාට තියෙනවා. Hate කියන්නේ වෛර කරනවා, ඒ වගේම පිළිකුල් කරනවා. She hates eating meat. She hates eating meat. ඇය මස් කෑම පිළිකුල් කරනවා. You hate meeting me. You hate meeting me. ඔයා මාව මුණ ගැහිම පිළිකුල් කරනවා. ඒ කියන්නේ ඒකට කැමති නෑ, ප්‍රතික්ෂේප කරනවා කියන එකයි කියන්නේ. He hates working hard. එයා මහන්සි වෙලා වැඩ කරන්න කැමති නෑ. Do you hate cooking every day? ඔයා හැමදාම උයන්නේ අකමැතිද? She hated talking to me. She hated talking to me. ඇය පිළිකුල් කළා මට කතා කිරීම. එයා මට කතා කරන්න කැමති වුණේ නෑ. She hated talking to me. ඔන්න ඊළඟ වාක්‍ය රටාව තමයි feel like. Feel like. මේක යොදාගන්නේ අපිට යම් දෙයක් කරන්න හිතයි. මට හිතයි යන්න හිතයි. මට මොනව හරි කන්න හිතයි. සමහරු කියනවා නේද මට මැරෙන්න හිතයි. මේ සියල්ල කියන්නේ මෙන්න මේ වාක්‍ය රටාව භාවිතා කරලා. I feel like going somewhere. I feel like going somewhere. මට කොහෙ හරි යන්න හිතයි. මෙන්න මේවට ඔප්ෂන්ස් දෙකක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයා ජෙරන්ඩ් එක හෙවත් ක්‍රියාවට ing ඇතුළත් කරපු verbal noun එකක් තමයි පාවිච්චි කරන්න ඕනේ. I feel like going somewhere. මට කොහෙ හරි යන්න හිතයි. I feel like going somewhere. We feel like singing the song. අපිට සින්දුවක් කියන්න හිතයි. Do you feel like going back home? ඔයාට ආපහු ගෙදර යන්න හිතෙනවද? Don't you feel like going there? Don't you feel like going there? ඔයාට එහෙ යන්න හිත දෙන්නේ නැද්ද? ඔයාට එහෙ යන්න හිත හිතෙන්නේ නැද්ද කියලා අහන්නේ. I don't feel like talking to him. I don't feel like talking to him. ගොඩාක් අය පටලව ගන්න තවත් වාක්‍ය රටාවක්. Used to. අපි පොඩි කාලේ ඉඳන් දන්නේ used to පාවිච්චි කරන්නේ උපකාරක ක්‍රියාපදයක්සේ. I used to, we used to, you used to, they used to, he used to, she used to. ඔන්න ඔය විදිහටයි අපි කියන්නේ. ඉන්පස්සේ අපි භාවිතා කළේ I used to go, I used to wake up, I used to do ඔය විදිහට infinitive verb එක. නමුත් දැන් මම මෙතන ඉඳන් කියන්න යන මේ වාක්‍ය රටා තුනේදී ඇත්තටම මෙතන එකක් තියෙනවා, තව ඉදිරියට තව දෙකක් ඔයාට හම්බ වෙනවා. ඒ අවස්ථා දෙකේදීත් ඔයා අනිවාර්යයෙන්ම used to වලට පෙර is, am, are වැනි උපකාරක ක්‍රියාවක් භාවිතා කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හේතුව මෙම වාක්‍යවලදී used to භාවිතා කරන්නේ adjective එකක් ලෙස. මෙන්න මේක බොහෝ අය දන්නේ නැහැ සහ දැනගත්තත් ඒක හරියටම තේරුම්ගෙන නැහැ. used to මෙවැනි වාක්‍යවල භාවිතා කරන්නේ adjective එකක් ලෙස නාම විශේෂණ පදයක්සේ. අන්න ඊට පස්සේ සිද්ධ වෙන තවත් වෙනසක් තමයි මෙවැනි වාක්‍යවලදී used to වලින් අනතුරුව තවත් ක්‍රියාපදයක් යොදා ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම අදාළ ක්‍රියාවට ing එකතු කිරීම කළ යුතුම වෙනවා. එසේ නොවුනොත් ඉංග්‍රීසි වාක්‍ය රටාව සම්පූර්ණයෙන්ම වැරදි. I'm used to eating spicy food. මෙන්න මෙවැනි වාක්‍යයක අර්ථය තමයි මට යම් ක්‍රියාවක් කිරීම හුරුයි පුරුදුයි. හුරුයි පුරුදුයි කියන්නේ used to සමග ක්‍රියාපදයක් යොදා ගැනීමෙන් අපිට ලැබෙන අර්ථය. I'm used to eating spicy food. මට සැර ආහාර කෑම හුරුයි. We are used to living like this. We are used to living like this. අපිට මේ විදිහට ජීවත් වීම හුරුයි. like this මේ විදිහට living ජීවත් වීම. we are used to living like this. අපිට මේ විදිහට ජීවත් වීම හුරුයි පුරුදුයි. are you used to speaking in english? ඔයාට ඉංග්‍රීසියෙන් කතා කිරීම හුරුයිද පුරුදුයිද? are you used to speaking in english? isn't she used to working hard? isn't she used to working hard? ඇයට මහන්සි වෙලා වැඩ කිරීම හුරුයිද? එයා ඒකට හුරුයිද පුරුදුයිද කියලා අහනවා. I'm not used to speaking in English. I'm not used to speaking in English. මට ඉංග්‍රීසියෙන් කතා කිරීම හුරු නෑ පුරුදු නෑ. විමින් පවතින ක්‍රියාවක්සේ මෙවැනි දෙයක් කොහොමද පාවිච්චි කරන්න කියලයි ඔන්න දැන් කියලා දෙන්නේ. I'm getting used to eating spicy food. I'm getting used to eating spicy food. මොකද්ද මේ කියන්නේ?
මම මේ මිරිස්සර එහෙම නැත්තම් සැර කෑම කන්න හුරු වෙමින් ඉන්නවා. ඔන්න යම් දෙයකට හුරු නැති කෙනෙක් කියනවා ඒ කෑම කන්න හුරු වෙමින් ඉන්නේ, පුරුදු වෙමින් ඉන්නේ. We are getting used to living like this. අපි මේ විදිහට ජීවත් වෙන්න හුරු වෙමින් ඉන්නවා, පුරුදු වෙමින් ඉන්නවා. Are you getting used to speaking in English? Are you getting used to speaking in English? ඔයා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ හුරු වෙමින් ඉන්නවද? පුරුදු වෙමින් ඉන්නවද? Isn't she getting used to working hard? Isn't she getting used to working hard? ඇය මහන්සි වෙලා වැඩ කරන්නේ පුරුදු වෙමින් ඉන්නවද? I'm not getting used to speaking in English. I'm not getting used to speaking in English. මම ඉංග්‍රීසියෙන් කතා කිරීමට හුරු වෙමින් නෙමෙයි ඉන්නේ. Used to කතා කරන්න පාවිච්චි කරන තවත් එක්තරා බහුල අවස්ථාවක්. අර උදාහරණම යලිත් ඔයාට කියලා දෙන්න තීරණය කළා, හේතුව පාඩම හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වන නිසා. අපි මෙතනදී මුලින් භාවිතා කරපු I'm කියන එක හෝ I'm getting කියන එක හෝ නැතිව perfect tense එක පාවිච්චි කරනවා. I have got, I've got. ඔච්චරයි වෙනස් කරන්නේ. I got used to eating spicy food. මම සැර කෑම කන්නට හුරු වෙලා ඉන්නේ, පුරුදු වෙලා ඉන්නේ. අන්න එහෙමනම් මේ වාක්‍ය රටාව උණ වෙන්නේ ඔයාට යමකට හුරු වෙලා ඉන්නවා, පුරුදු වෙලා ඉන්නවා, පුරුදුව ඉන්නවා කියන අර්ථය ගැනීම සඳහා ඉංග්‍රීසියෙන් වාක්‍යයන් නිර්මාණය කරනකොට. I got used to eating spicy food කියලා කියන්නේ මම සැර කෑම කන එකට හුරු වෙලා ඉන්නේ, පුරුදු වෙලා ඉන්නේ. We've got used to living like this. We've got used to living like this. අපි මේ විදිහට ජීවත් වෙන්නේ හුරු වෙලා ඉන්නේ, පුරුදු වෙලා ඉන්නේ. Have you got used to speaking in English? Have you got used to speaking in English? ඔයා ඉංග්‍රීසියෙන් කතා කිරීම කියන දෙයට හුරු වෙලාද ඉන්නේ, පුරුදු වෙලාද ඉන්නේ? Hasn't she got used to working hard? Hasn't she got used to working hard? ඇය මහන්සි වෙලා වැඩ කිරීමට හුරු වෙලාද ඉන්නේ? I haven't got used to speaking in English. I haven't got used to speaking in English. මම ඉංග්‍රීසියෙන් කතා කිරීමට හුරු වෙලා නැහැ. Interested in. Interested in. ඇත්තටම මේක යොදාගන්නෙත් අර ඉස්සරලා used to යොදාගත්තා වගේම නාම විශේෂණයක් ලෙස, adjective එකක් ලෙස. ඉතින් ඒකත් මේ විදිහට අපි කියනවා. I'm interested in eating spicy food. I'm interested in eating spicy food. මම සැර කෑම කන්න කැමැත්තක් දක්වනවා. Interested කියන්නේ කැමතියි කියන එකයි. එහෙනම් I'm interested in eating spicy food. මම සැර කෑම කන්න කැමැත්තක් දක්වනවා. They are interested in living in Australia. They are interested in living in Australia. ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට උනන්දුවක් දක්වනවා. That's why they are trying to go there. That's why they are trying to migrate. අන්න ඒකයි ඒගොල්ලෝ එහෙ යන්න උත්සාහ කරන්නේ. Are you interested in speaking in English? Are you interested in speaking in English? ඔයා ඉංග්‍රීසියෙන් කතා කරන්න උනන්දුවක් දක්වනවද? කැමැත්තක් දක්වනවද? ඉතින් මේවා ප්‍රැක්ටිස් කරලා තමයි ඔයා මේක ලස්සනට කියන්න ඕනේ. එකපාර ඔයා අතින් කියවෙන්නේ නැතිවි. ඉතින් ඔයා එතකොට වාක්‍ය කොටස් කරගෙන හෙමින් හෙමින් ප්‍රැක්ටිස් කරලා වේගය හදාගන්න ඕනේ. Isn't she interested in learning English? ඇය ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුවක් දක්වන්නේ නැද්ද? කැමැත්තක් දක්වන්නේ නැද්ද? I'm not interested in watching news. මම නිවුස් බලන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. I'm not interested in watching news. Are you being interested in learning in English since my childhood? ඔන්න එතනදි මං have been යොදාගත්තා. ඉතින් එතකොට තේරුම වෙන්නේ දිගු කාලයක් තිස්සේ යම් දෙයකට කැමැත්තක් දක්වනවා කියන අර්ථය. Are you being interested in learning in English since my childhood? Are you being interested in learning in English since my childhood? මගේ කුඩා කාලයේ පටන් මම ඉංග්‍රීසියේ ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වමින් ඉන්නවා. ඒ කාලේ ඉඳන් මේ වෙනකම්ම එසේමයි කියන එකයි කැමැත්තෙන් ඉන්නවා කියන එකයි perfect tense එක යොදා ගැනීමෙන් අපි කරන්නේ. හැමදාමත් කියනවා වගේ ඔයාගේ දැනට තියෙන දැනුමත් එක්ක මේ ඉගෙනගත් දේවල් මිශ්‍ර කරගෙන ඔයාගෙම කියලා වාක්‍ය ටිකක් හදාගෙන සූදානමින් තියාගන්නට ඕනේ. ඕනෑම කෙනෙක් එක්ක තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අන්න එහෙම සූදානම් කරගෙන තියෙන දේ පමණයි.
ඉතින් මෙන්න මේ විදියට අපූර්වට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයා සමන්‍යාපා YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාට මගේ online classes, physical classes, ඒ වගේම residential classes වලට සම්බන්ධ වෙන්න පුළුවන්.